லட்சபதியக்கு வியாகி பாசும ராச හොඳයි විරාමෙන් අනතුරු නැවතත් සම්බන්ධ වන්නේ ධනමනප බුදන ධනචින්තන සාර සංග්‍රහය මනස සමගින් මම කැමතියි නිමල් කලන්සූරිය මහත්මයා සමගින් ටිකක් කතා කරන්න මම හිතන්නේ මීට කලිනුත් වැඩසටහනක සම්බන්ධ වන අවස්ථාව ලබා ගත්තා දැන් අපි කලින් විශේෂංගෙද ටිකක් වැඩි වශයෙන් කතා කරා කෙනෙක් මේ ධනාත්මක චින්තනය ධනාත්මක සිතුවිලි ඇති කර ගැනීමෙන්දී තමාන්ට වඩාත් සමීප නැත්නම් තමාට බොහොම පහසුවෙන් ළඟා වන්නට පුළුවන් ඉලක්කයක් මුලින් තෝරා ගන්නට ඕන කියන කාරණය දැන් ඔබතුමාගෙ තිබුණු මේ ආර්ථික මට්ටම අධ්‍යාපන මට්ටම පෞල් පසුබිම මේ දේවල් එක්ක ඔබතුමන් මොන වගේ ඉලක්කද මුලින්ම තෝරාගත්තේ මේ ඔබතුමායි මේ අහ ප්‍රශ්නෙට පිළිතුරක් දෙනකොට මම මුලින්ම ඒකට පැහැදිලි කරන්න මත්තෙන් මං කියන සතුටුයි මං කොහොමද මෙතනට සම්බන්ධ වුනේ කියන එක කියලා ඉන්නේ මම මේ කුරුණාගල මනස සංවර්ධන සේවා සංවිධානයත් එක්ක සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ මේ මගේ බිරිඳ නිසා එතුමියත් පාසල් ගුරුවරියක් ඉතින් මේ මගේ දරු දෙන්නෙක් ඉන්නා ඒ දරු දෙන්නා මේ බොහොම දක්ෂයි ජන කවි ගායනෙට ඉතින් මේ කුරුණෑගල නගරශාලාවේ තිබුණු එක්තරා වැඩසටහනකදී ජන කවි තරඟයක් තිබුණා ඒ තරඟේ ප්‍රධාන ත්‍යාග ප්‍රදානය කරන්න ඒ ත්‍යාග පිරිනමන්න බාර අරගෙන තිබුණේ කුරුණෑගල මනස සංවර්ධන සේවා සංවිධානයේ ශාන්ත ජයසුන්දර මැතිතුමා ඉතින් එතන අර ඒ දරුවන්ගේ දක්ෂතාවය දැකලා එතුමා මේ දරුවන්ට තවදුරටත් ඉදිරියට යන්න අවස්ථාව සලසලා දෙන්න ඉදිරිපත් වෙලා තිබුණා ඉතින් මම මහත්මයා ඉතින් එදා දරු දෙන්නට මේකට එනකොට මේ ජන කවියට ගැලපෙන ජන දරු දෙන්නෙක් විදිහට සැරසිලා ඉන්න කියලා රුපියල් 500 ගානේ දෙන්නට අතර දීලා තිබුණා මේකෙන් ඇඳුමක් මහගෙන එන්න කියලා. ඉතින් මම මේ අර ඒක සියුම්ම හිතනකොට මම දැක්ක මේ මනුස්ස සමාජයේ මනුස්සයන් සාමාන්‍ය මනුස්සයන්ට වඩා වෙනස් ආකාරයක හිතන මනුස්සයෙක් වෙන්න ඕන මේ කාර්ය කරපු කෙනා කියලා. ඉතින් එදා මේ ඒ වෙනකොට මම මෙතුමාව දැන හඳුනගෙන හිටියේ නෑ. නමෙන් ඇහු අර දැන් බිරිඳ මාත් එක්ක එලා කියන නිසා. එතරම් ඒ සම්බන්ධය තිබුණේ. ඉතින් ඔය අතරේ මගේ නෝනත් ඒ කාලේ වෙනකොට සමාජයේ තියෙනවා මේ විවිධ මේ වගේ සංවිධාන පිළිවෙලා. ධනාත්මක චින්තනය ගැන කියන විවිධ දේවල් තියෙනවනේ තව. ඉතින් වෙන භාවනා මධ්‍යස්ථාන වගේ නොයෙකුත් දේවල් තියෙනවා. ඉතින් මම ඒ වෙනකොට දැකලා තිබුණේ නෑ ඔය එකම තැනකින්වත් තමන්ගේ ජීවිතේ සරු කරගත්තු මිනිස්සෙක් ඒ තැන් වලට ගිහිල්ලා. ඉතින් ඒ නිසා දැන් නෝනා මාත් එක්ක ඇවිල්ලා කිව්වට මම මේවට හා කියන හුම් කියන ඔය අහගෙන හිටියා විතරයි. ඉතින් නෝනාත් මට සමන් කළා කියලා කියනවා. ඉතින් ඔයා මෙච්චර දේවල් මේ මම දැනගෙන ආපු දේ ඔයත් එක්ක කිව්වට ඔයා මට මේවට මොනවත් කියන්නේ නෑනේ කියලා. ඉතින් මගේ ඔළුවේ තිබුණා ඒ වෙනකොටත් මේ කොච්චර අපි මේ වර්ණනා කළා කිව්වට ඔය සමාජයේ ඔය තියෙන සංවිධානයක් වෙන්න ඇති මේකත් කියලා ඒ ගොඩට තමයි මම දාලා හිටියේ. ඒ වමින් අතරේ ඉතින් කොහොම හරි දැන් නෝනාගේ මේ බලපෑම් මතම දවසක් මට මෙතුමා හම්බෙලා කතා කරන්න දැක්කේ තමයි. ඉතින් ඒ හතරක ඇදලා මම කුම්න මේ කුම්නාගල මහරෝහලේ සතියක් විතර අර දැඩි සත්කාරයකින් නතර වෙලා ප්‍රතිකාර ගත්තා. ප්‍රතිකාර අරන් ආවට පස්සෙත් මේ මට සතිපතාම යන්න සිද්ධුණා වයි මේ වෛද්‍යවරු ළඟට ඊට පස්සේ මාස්පතා මම අර සායනයකට යන්න ඕන. ඉතින් මම සේවය කරන අතරේ මම නිවාඩුවක් දාලා සායනයට යනවා. ඉතින් ඒකත් කරන් බැරිව සමහරට මේ පෞද්ගලිකව ගිහිල්ලා වෛද්‍යරය හම්බෙන්නේ නැතුව රුපියල් මේ මාසෙක රුපියල් 4,000ක් වැය කරනවා මේ ඒ දෙන බෙහෙත් වලටයි වෛද්‍ය ගාස්තුවේ. ඉතින් ඔමින් අතරේ තමයි මම නැවතත් මගේ නෝනම කතා කරලා මේ අපි ගිහිල්ලා ජයසුන්දර මහත්මයා හම්බ වෙලා මේක ටිකක් කතා කරලා බලමු කියලා මට යෝජනාවක් කරා. මම ඉතින් යෝජනාවට ගියා. ඒ ගිහිල්ලා කතා කරපු දවසට මට අර ඒ හදවතට අර ඇටැක් එක ආපුලායේ දැනුණු වේදනාව අමතක වෙන තත්ත්වයට ඒ පොඩි පැය භාගයක් විතර ඇතුළත කාලෙදි මෙතුමා මාවපත් කරා. ඉතින් ඒ වෙලාවේ මම දැනගත්තා මේ මම තීරණයක් ගත්තා මෙතුමත් එක්ක සම්බන්ධ වෙලා මේ ජීවිතේ දාම්බාසල්ට ගිහිල්ලා මේක තව ටික ඉගෙන ගන්න ඕන කියලා. ඉතින් ඒ ගියාට පස්සේ අර එතුමාගේ පාඨමාලාව තුල පැහැදිලි කරන අර ආත්ම විශ්වාසය කියන එක මාතෘකාව සාහරුණා.
जीवत करवाई मोले लोक मेहया कर मगे दी विश्वास मनता कर मनोदार विद्या मम दिन दहमक विद्यावख्या बुद्ध धर्म विद्या वकील क्रिस्तु धर्म विद्या वकील इस्लाम धर्म विद्या वकील मनोधर्म विद्या विद्यात्मक रटाकुन मैं मम विशेष लक्षण पाठमला अपे भो मनुष्य जीवित विविध मतिमता पीरलांती बौद्धेकुना फंसल बुद्धुन नत्मे सरणंगंज बुद्धो मे सरणंगर किला देवालय एक् पंडी एक् विविध पूजा वाली अपे एतनी पेहदरी अपे तुले अरे एक देखने दी विश्वास इतनी मम मेतन आवट पास अरे आत्म विश्वास जीवित हर कर मेतुमा की कर्ण तो मगे रोगे मत विदे सूपत्कर पुलवां की दड़ी आत्म शक्ति मैं कर हार्ट अटैक हाक इतना मे दवा मम एक विन किसी में देख प्रतिकार मैं यार आत्म विश्वास तो नहीं गमन विश्वास तहारू कर ममता मेके रोग सूपत्कर मे जीवित ओना देख मत गेटे जीवित मत तीन मुखद प्रश्न ये प्रश्न गेलवे मे आत्म शक्ति अति कर आत्म विश्वास इधर देख इष्टकर पुलवांकट मूलिक अड़ताल मैं गौरव सीपत्कर मन संवर से संविधा गौरवीय सभापति मन इतना मे दू तुनक आसन कल संविधान संबंध धर्म कर गौरव एक् तुमाट कर उपहार एक् मैं मे दवा संविधान वेडगट दूर संबंध मगे मट मट लबादी पुलवा सीएल सहयोग लबादी मे संविधान यावजीव संबंध मम्मी दकबूद अभी मे तुमा धाम दवा पाठ माला सहभागी इतनी अतर दिनी अंड अभी धाम निरंतर यावजीव संबंध तुली संबंध लगे सैम के तमंग जीवित तमंट वस्ते गिनी अंड तम बलापुर सार्थक अन्नीर जीवित मेमंडी विवाह लेना प्रायोग जीवित अदाल कर न्याय पट मेतन तीन विशेषत् दिन न्याय प्रायोग जीवित अपट इधाम उगण पुकार प्रायोग अत्ताबल प्रायोग जीवित संबंध कर राज्य सीट मे आकार सह मे विधि सिधुवी मोबे जीवित अनिवार्य मुनगे अत्विंदी नमूत राज्य सेवकेणात्मक सितुविली वेडी वशे तमंगे उलवेती आगेन एवगेन मदविंदी वा मेतुमन सदन कलावागे मे मन संवर्धन सेवा संविधान मे लबागदे वाल तमंग जीवित सार्थक मंगिता खादीम निदर्शन विधि हूं खाले जयंत महात्म उभतमान व्यापारिक मन संवर्धन सेवा संविधान उभतमंगे धनवत भाव लाग सह ये जीवित मन संविधान संबंध रेडी खाले मम विदेश आवे मैं फिब्रवरी मसे मे अवृद्धि ये मट नम धन मेके तीन रसे मुखद मगे पुताई बिरीद मेकट संबंध लाइटी इतकोट मम विदेश इन अतरे मट मेकोल दुंड मे पनी ये विधि तन तीन अपे पुता पोड दंग पेतर गिया एक आलू तेक्
මේ සංවිධායකට ඇවිල්ලා එයා පොඩි වෙනස් වීමක් තියෙනවා මට හරි පුදුමයි කියලා මගේ නෝන මට එහෙදි හින් නැද්දි දැනුම් දුන්නා. පස්සේ මං කව රයිට් ඔයා එහෙම යන්න එයා පස්සෙන් පොඩ්ඩක් බලාගෙන ගිහිල්ලා ඔයා සම්බන්ධ වෙලා බලන්න කියනකොට මෙයා ඒ විදිහට මට දුන්න මෙයා වලට හැටියට ඉතින් මං හොඳ තැනක් වෙන්න ඇති කියලා මම හිතුවා. පස්සේ ඔය මටත් මේ මගේ නෝන ඇරලා තිබුණා මේ මැගසින් මේවා සංග්‍රහ කීපයකුත් පොත් කිව්වර පොඩි පොත් පිටු වගේකුත් ඇරලා තිබුණා තැපෑලෙන් හිත. මම ඒවත් ඇත්ත වශයෙන්ම මම හිතුවෝ ඒ රටාවේ හැටියට මට මේ පොතක්වත් කියවගන්න වෙලාවක් මදි. නමුත් ඒ වෙලා තියෙන අතරේ මම ඒ පොතක් කියවනවා. ඒ පොඩි පොඩි දේවල් මම හිතර ගත්තා අරගෙන උදේට මම මගේ පුරුද්දක් තිබුණා මම බුදුන් වැඳලා තමයි එහි හිටියත් මම වැට යන්නේ. ඒ අතරේදී මට මෙයා කියලා තිබුණා අර පොඩි මෙයාකත් තිබුණා මම ඒකත් කියන උදේට කියලා තමයි මම ඒ ප්‍රේ කරලා මම වැට යනවා. ඉතින් ඒ වගේ මගේ පොඩි පැහැදීමක් තිබුණා. පස්සේ මං කිව්වා මමත් ලංකාවට ආපුවාම අපි ගිහිල්ලා බලමු. නෑ නෑ ඔයා කොහොම හරි මේකට සම්බන්ධ කරන්න ඕනේ. මේ පාඨමාලාව කරවන්න ඕනේ කියලා වගේ නෝනගේ තිබුණා ලොකු බලපොරොත්තු. මම ඉතින් ඒ අතරේ මම දැන් සමහර වෙලාවට මම කියනවා ඒදින මට යන්න ඕනේ. එයාගේ සිතුවිල්ල විනාශ කරවන්න කියලා මෙයා ප්‍රේ කරනවා මේ ඉඳලා. එතකොට මම අනිත් පාර කතා කරනවා මං කියනවා නෑ මම එන්නේ නෑ මම තව ටිකක් ඉඳලා එන්නම් කියලා මගේ අදහස වෙනස් වෙනවා. ඇත්තට මට ඒක දැනුණ දෙයක්. ඒ මම ඒ මේවායකේ ගොඩක් හිටියා. මම ඒ අතර තමයි අවුරුදු 5ක් ඉවර කළා මම පෙබරවාරි මාසේ ශ්‍රී ලංකාවට ආවට පස්සේ. මෙයාගේ තිබුණා ලොකු බලාපොරොත්තුවක් වාහනයක් ගන්න එක. අපිට හීනයක් වෙලා තිබුණා. ඇත්ත වශයෙන්ම මම එදත් කියනකොටත් කිව්වා අපි කොහොමද ගන්නෙ? අපි අති සල්ලි නෑ මේ කරපුවා අපි දුවලා දෙන්නගේ වෙඩින් වලට අරවට මෙයාට අපි යට කළා ඉවරයි මේ මුදල් දැන් හම්බ කරපුවා. කොහොමද මෙයා කරන්නේ අපි කියලා මම ඒ වෙච්ච දේවල් කියනකොට මම කිව්වා නෑ කොහොම හරි කරන්න පුළුවන් අපිට කියලා මට ඒ දිරිය දුන්නා. දුන්නා ඉතින් මාත් හරි කරමු කියලා මං ගෙනාවු ඒ මගේ අතේ ඉතුරු වෙලා තිබුණ මුදලත් දාලා අපි කොහොම හරි අපිට ගැළපෙන අපිට කරන්න පුළුවන් විදිහ වාහනයක් මම ඇත්තටම අපි ගත්තා. අරගෙන මට දැන් ඊට පස්සේ තමයි මේක මගේ ගුරුතුමාට පෙන්වන්න ඕනේ අපේ සර්ට පෙන්වන්න ඕනේ මේක කියලා මම පොයේ වැඩතරම් මම හිතේ දෙහිකට විතර සහභාගී වුණා පාඨමාලාවට සම්බන්ධ වෙන කලින්. ඒ දෙකේදි මම මට ලොකු මේක වැදුණා මගේ මේ මනසට. ඊට පස්සේ තමයි අපි ගිහිල්ලා මෙයා යතුරක් දීලා අපි මේ සභාපතිතුමාට සභාපතිතුමා ප්‍රේ කරා. ප්‍රේ කරලා ඉතින් අපි ලොකු ශක්තියක් අපිට ලැබුණා ඉතින්. ඒ වගේ මේ ලොකු දේවල් ලබාගෙන තමයි මම මේ ඊට පස්සේ පාඨමාලාවට සම්බන්ධ වෙලා දැන් සති 3ක් ගියා අපි. ඒකෙන් මට ලොකු මෙයකට ලැබිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මං හිතන්නේ විශ්වවිද්‍යාල වලින් ගන්න උපාධියට වඩා මේ මන සංවර්ධන සංවිධානයෙන් ලැබෙන ලොකු මේ මානසික මෙයක. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ මොකක්ද ඒ ලැබෙන්නේ මේක. නමුත් ඒක මෙතෙන් වදිනවා අපිට අපේ මොලේ අපෙන් අපි වැඩ ගත්තේ නැහැ කියන එක අපිට ඒක පැහැදිලිව හිතා ගන්න පුළුවන්. මම හිතන්නේ අර ඔබතුමන් සඳහන් කළා වගේ බොහොම කෙටි කාලයයි ඔබතුමාට අත්දැකීම් තිබෙන්නේ මේ ශාන්ත ජයසුන්දර මහත්මයාත් එක්කතුල මේ වැඩ කටයුතු කරන දේ සම්බන්ධයෙන්. නමුත් ඔබතුමන්ගේ බිරිඳ සහ දරුවා දීර්ඝ කාලයක් මේ හා ලැබපු අත්දැකීම් එක්ක ජීවිතේ සාර්ථකත්වයට පත් වෙච්ච ආකාරය පිළිබඳව තමයි ඔබතුමන් විග්‍රහ කරේ. මම හිතන්නේ මේ ආකාරයේ මෙවැනි නිදසුන් සමගින් අප සූදානම් මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට කරගෙන යන්නට ඊට කලින් මේ ලෑස්තින තවත් විරාමයක් ලබා ගන්න. මනස ලක්ෂපතිස ලක්ෂපතියෙකු විය හැකි පහසුම රහස. හොඳයි ධනමන පුබුදන ධනචින්තන සාර සංග්‍රහය මනස සමගින් විරාමයෙන් අනතුරු ඔබ නැවතත් සම්බන්ධ වන්නේ. ශාන්ත ජයසුන්දර මහත්මයා මම හිතන්නේ අපි පසුගිය සතියේදීත් අද දවසේදීත් වැඩි වශයෙන් අවධානය යොමු කළා මේ මම කියන සංකල්පය යටතේ තමාට අගයක් ගොඩනගා ගන්න කොහොමද සහ ඒ ඔස්සේ යහපත් සිතුවිලි සහ ධනාත්මක සිතුවිලි ඇති කරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අපි මේ ළඟට කොතෙන්ද දඩිය තියන්නට ඕනේ මොකෝ අපි මේ ඊට පස්සේ මොකක්ද තමන්ගේ ජීවිතය සාර්ථකත්වයෙන් වෙන කරන්නට ඕනේ දැන් අර අංක 1 තමයි බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝෂයා කියලා මේ අත්තාහි අත්තනෝ නාතෝ කියලා කියන්නේ තමුන්ට පිට තමුන්මයි
එතකොට කෝහි නාතෝ පරෝෂය කියලා කියන්නේ වෙන පිටින් ඔබට පිට වෙන කෙනෙක් ඉන්නවද නැත්නම් වෙන පරෙක් ඔබට ඉන්නවද උදව් කරන්න කියලා තමයි කියන්නේ එතන පර කියලා කියන්නේ අනුන් කියන එක එතකොට වෙනත් කෙනෙක් ඔබට උදව් කරන්න ඔබට උදව් කරන්නේ ඔබමයි කියන එක හරි සුන්දර චින්තනයක් ඒක හරි ලස්සන ධනාත්මක චින්තනයේ අග්ගතන් මේ කතාව මොකද්ද මේ අත්තායි අත්තනෝනාත කොහිනාත පරුසය කියන කතාව ඔබට උදව් කරන්නේ ඔබමයි ඔබේ මොලේ මම මට කොච්චර උදව් කරත් මුදිත මහත්මා මාව දිනු කරන්න මට දිනු වෙන්න ආශාවක් නැත්තම් මාව දිනු කරන්න බෑ ඔබතුමා මට අද රුපියල් කෝටියක් අතර දෙන්න මෙන්න මේකෙන් දිනු වෙන්න කියලා මාස දෙකකට පස්සේ අවිල්ල මල්ලගේ සල්ලි කීයක් තියෙනවද කියලා අහන්න මල්ලගේ තියෙන කීයද 80 ලක්ෂයි 20 ලක්ෂයි මම වේදන් කළේ කරා ඊළඟ මාස තුනෙන් අවිල්ල අහන්න මල්ලගේ තියෙන කීයක් තියෙනවද කියලා මල්ලගේ තියෙන සමහර 40 ලක්ෂයි නැත්තම් සල්ලි නැහැ මේ හරි පුදුම දෙයක් මේ ඒ නිසා මේ ඒ දිනු වීමේ ආශාව කියන එක අත්තායි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා මට කොච්චර මාව දිනු කරන්න හැදුවත් මට අවශ්‍ය නැත්තම් දිනු කරන් දිනු වෙන්න මාව දිනු කරන්න කාටවත් බෑ ඒක බුදුන් වහන්සේ කිව්වේ අපි නෙමෙයි කියන්නේ අත්තායි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා මට පිහිට වෙන්නේ මමමයි ඒ කියන්නේ මට මම පිහිට වුණේ නැත්තම් මට අවශ්‍යතාවයක් නැත්තම් දිනු වෙන්නේ කවුරු සල්ලි දුන්නම් මං කාලය ඉවර කරන්න විතරයි කරන්නේ මට හොඳට මතකයි මම අහලා තියෙන කතාවක් තියෙනවා ලලික් කොතරල් මහත්මයා එකපාරක් එක වතාවක් විශ්වවිද්‍යාලේ ඉන්න ශිෂ්‍යෙන්ට රුපියල් ලක්ෂ ගණන් ශිෂ්‍ය 100කට දුන්නලු දීලා කිවලු කිසිම කොන්දේසියක් නැතුව රුපියල් ලක්ෂ ගණන් අතර දීලා තියෙනවා ඔයාලා එන්න කියලා අවුරුද්දකට පස්සේ ඇවිල්ලා මට ඇවිල්ලා කියන්න මොනවද කරගත්තේ කියලා විශ්වවිද්‍යාලෙත් මේ වාණිජ විෂය කරපු අය තමයි දීලා තියෙන්නේ वाणिज्य के वेलदा कि विशेषज्ञ विशेष उपाधि लभ्यम दिलती अवृद्ध पास दवा दवा केवल मल्ला दिन मल्ला लक्षण तीन मल्ला लक्ष दाहतर तीन दिखाई अणि अणु अट दिन प्रत्येक अदहस्वीनवा अपे मानसिक कवर उत्साह कावहरी दीवन कर दीवन कर ඒ නිසා අපි මනස සංවර්ධන සේවා සංවිධානයේ කරන්නේ ධනාත්මකව සිතන එක පුරුදු කරන එක විතරයි. මුදල් දෙන්නේ නැහැ. මුදල් දෙන්න අවශ්‍ය නැහැ. එයාට මුදල් අවශ්‍ය නැහැ. එයා දන්නවා මුදල පටන් ගන්න. මුදල පටන් ගන්න හැටිත් අපි කියලා දෙනවා. මුදල් ආකර්ෂණය කරන ක්‍රමය පව අපි කියලා දෙනවා. ඉතින් ඒ කියලා දුන්නට පස්සේ අපි අපේ මේ 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 ධන චින්තනයෙන් අපි ඉස්සරහට අපේ වැඩසටහන් වලින් කරනවා මං හිතන්නේ ස්වර්ණවාහිනී චැනලයෙන් මනසංගන් සේවා සංවිධානයේ මේ කරන මහා පුණ්‍ය සේවයට මේ වගේ දිගටම සාර්ථක විදිහට උදව් කරගෙන යනවා නම් අපි ස්වර්ණවාහිනී චැනල් එක්ක රැඳිලා අපේ මේ ව්‍යාපෘතිය මේ ජාතික ව්‍යාපෘතිය දිගටම දියත් කරන ලස්සනට ඒ නිසා ඒ අවශ්‍ය සහයෝගය මට දැනෙනවා ලැබෙනවා කියලා ඒ නිසා ඔබ ලැබෙන තාක්ත තුරු අපි ඔබත් එක්ක රැඳිලා ඉන්නවා ස්වර්ණවාහිනීත් එක්ක ඒ නිසා මම කියනවා අපිට ඇත්ත වශයෙන්ම අපි දැන් ලොකු තැනක ඉන්නේ ශාල බලයක් දැන් අපිට තියෙනවා ලක්ෂ ගණනාවක් මේ වෙනකොට මේ මනස කියන සංග්‍රහව කියවනවා මේ මනස සංග්‍රහයෙන් කරන්නේ සෑම මාසයකම අර බුලටින් කියලා කියන්නේ නිවුස් එක නිවුස් එකක් යවනවා වගේ අපි යවනවා සෑම මාසයකම මහජන අතර මෙන්න අලුත්ම නිවුස් මනස සංවර්ධනය කරගන්න ඔබේ ව්‍යාපාර දියුණු කරගන්න ඔබේ සේවා ප්‍රගතිය වර්ධනය කරගන්න ඔබේ අධ්‍යාපන ජීවිතය සරු කරගන්න ඔබේ පෞල් ජීවිතය සාර්ථක කරගන්න ඔබේ සමාජ ජීවිතේ සරු කරගන්න ඔබේ ආගමික ජීවිතේ සාර්ථක කරගන්න ශක්තිමත් වෙන්න දිරිමත් වෙන්න ධනවත් වෙන්න මෙන්න මාසිකට වතාවක් අපෙන් සංග්‍රහයක්. ඒක තමයි මනස. ඒකයි ධනමන පිනවන ධන චින්තන සාර සංග්‍රහය කියලා අපි මනසට නම් කරලා තියෙන්නේ. මනස දිලා දෙන විශේෂණ පදේ මොටෝ එක තමයි ඕක. ඉතින් මේ කතාව අහන හැම කෙනෙක්ම පැහැදිලිවම දන්නවා මනස කියන හැම කෙනෙක්ම වෙනස් කියලා. හැම කෙනෙකුටම පුදුම ආත්ම ශක්තියක් තියෙනවා. ඒ ආත්ම ශක්තිය වර්ධනය කළේ අපි ඒ අත්තහිය අත්නෝනාත කොහිනාත පරෝසය කියන බුදු වදනේ. ඒ විද්‍යා පදයෙන් තමයි අපි ගත්තේ මේ ඔය ඔයත්තරදී ඔතනදී කියන්නේ මුදිත මහත්මයා ඔබේ මොලේ බලේ තියෙනවා කියන එකයි. ඔබේ ඔබ ඔබේ මලේ ඔබේ මොලේ තමයි මේ බලේ තියෙන්නේ වෙන කොහොමත් නෙමෙයි. ඒ මොලේට මේ කරුණ දැම්මට පස්සේ මොලේ දන්නවා ඒ කාරණා දිගාරින්නේ. එයා දන්නවා ඒක විකාශය කරලා ඒව ද්‍රව්‍යමය කරන්න. මොලේට දාන්නේ අපි අදහස් සිතවිලි විතරයි අදහස් ලියලා දෙන පුංචි සටහනක්
ඒ සටහන ද්‍රව්‍යමය වශයෙන් අතින් අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් කරන සිතවිල්ල. ඒක කරන්න මොලේ. හරි ලේසි ජීවත් වෙන එක. හරි සරලයි. දන්නාකමයි ප්‍රශ්නේ. ඒකයි බුදුන් වහන්සේ කිව්වේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවයි භික්ෂූනි ක්‍රියාත්මක වන්නේ. සිතවිලි ක්‍රියාත්මක වෙනවා. ඔය කියන්නේ ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියනනම් ඉංග්‍රීසියෙන් කියනනම් thoughts become things. Thoughts become things. සිතවිලි ද්‍රව්‍ය බවට පත් වේ. නැත්තම් thoughts can be materialized. සිතවිලි ද්‍රව්‍ය බවට පත් කළ හැකිය. සිතවිලි තමයි ද්‍රව්‍ය වෙන්නේ. හැඩයක් නැති බරක් නැති සුවඳක් නැති රසක් නැති පාටක් නැති සිතවිල්ලක් ද්‍රව්‍යයක් බවට හැඩයක් තියෙන බරක් තියෙන පාටක් තියෙන සුවඳක් තියෙන රසක් තියෙන බරක් තියෙන දෙයක් බවට පත් කරන්න පුළුවන් සිතවිල්ලක් එක කරන්න පුළුවන් මොළයට විතරයි. තමුන්ගේ මොළයට. සෑම මොළයකටම මේ රටේ මේ අද මේ ස්වර්ණමාහිමේ මේ සුන්දර වැඩසටහන බලාගෙන ඉන්න සෑම බුද්ධිමත් දරුවෙකුටම සෑම මවකටම සෑම පියෙකුටම තමුන්ට අවශ්‍ය දේ සිතන්න පටන් ගත්තට පස්සේ ඒ අවශ්‍ය දේ සිතවිල්ල ද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා සහතිකයි. ඒක බුදුන් වහන්සේ බුදුවදෙනින් කියලා තිනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව භික්ෂූනි ක්‍රියාත්මක වෙනවා. චේතනා කියලා කියන්නේ සිතවිලි වලට. එතකොට සිතවිලි ක්‍රියාත්මක වෙනවා කියන එක අපි නෙමෙයි කියන්නේ දහස් ගානකට පෙර බුදුන් වහන්සේ කරපු ප්‍රකාශයක්. මේ මේ සැබෑ සුන්දර බුද්ධ වචනේ මේ සරු වචනේ තමයි ධනාත්මක චින්තනය කියලා කියන්නේ. මේවා තාමත්ම ප්‍රායෝගිකයි එදිනදා ජීවිතේට. මුදිත මහත්මයා ඔබතුමාලා මේ කරන්නේ ස්වර්ණවාහිනියේ මහ විශාල සේවයක්. මම හිතනවා අපේ රටේ මේ අපේ මේ ධනාත්මක චින්තන සාර සංග්‍රහය බලාගෙන ඉන්න උදවිය දරුවොත් එක්ක මේ රාත්‍රියේ 10 පහුවලා දැන් 11ටත් ළඟයි. මේ මිත්‍ර නිදි වරාගෙන මේ වැඩසටහන් දිහා ඉතා ඕනකමින් බලාගෙන ඉන්නේ සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරන සරු දරුවෝ සරු මව්වරු සරු පියවරු. නැත්තම් ඇඳට ගිහිල්ලා දාලා ගොරෝගොරව නිදාගන්න. මේ වෙලාවේ මොනවද බලන්න කියලා. බලාගෙන ඉඳලා ඇස අයාගෙන ඉඳලා කොහොම හරි කරලා මේ කියන දේවල් අල්ලගන්න ඕනේ කියලා හිතලා වැඩ කරන අය ජීවිතේ සරු වෙනවා සාතිකයි. සාර්ථක වෙනවා. එයාලට ලොකු සාක්ෂියක් තියෙනවා ඔබ මා වෙනුවෙන් මහන්සි වුණා. ඔබ මට හොඳ දේවල් කැව්වා. මේවා අපි ඔක්කොම මේවා වදින්නේ ඇස් දෙක හරහා මේ මේ බලාගෙන ඉන්න මේ බුද්ධිමත් ශ්‍රාවක මේ 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 ප්‍රේක්ෂක ජනතාවගේ දැස තුලින් දසවන තුලින් මොලේට යනවා මේ අපි මේ කියන කතා. ඒ ගියන් පස්සේ එයාලා සිතවිල්ල තනි සිතවිල්ලක් ස්වයං යෝජනාවක් විදිහට මම විසින් ලියපු දෙයක්. මට අවශ්‍ය දේ මෙන්න මේ. අවශ්‍ය දේ තමුන්ට අවශ්‍යයි මේ දේ කියලා හිතපු ගමන් ඒ අවශ්‍ය දේ තමුන් වෙතට ආකර්ෂණය වෙන බලයක් ආකර්ෂණය කරන බලයක් මොළයෙන් නිකුත් කරන සිතුවිලි වලට කරන්න පුළුවන්. දැන් සරල උදාහරණයක් මම කියන්නම්. සූර්යාලෝකයෙන් තමයි අපිට ආහාර නිෂ්පාදනය කරන්නේ. ප්‍රභා සංශ්ලේෂණය කියලා පාසල් දරුවන්ට උගන්වන්නේ හිරුගෙන් එන හිරු කිරණ වලින් ශාක පත්‍ර මත ආහාර නිෂ්පාදනය කරනවා. හැබැයි ශාක පත්‍ර මත හිරුවෙලියට බෑ ආහාර නිෂ්පාදනය කරන්න පොළොවේ. හිරුවෙලියට පුළුවන් ආහාර නිෂ්පාදනය කරන්න ශාකයක තියෙන පත්‍රයක මත ශාක පත්‍රයක් මත සිද්ධ වෙනවා කාබන් ඩයොක්සයිඩ් අපි හුස්ම අරගෙන එළියට දාන කාබන් ඩයොක්සයිඩ් සහ වතුර මුල් වලින් උරාගත්ත වතුර කාබන් ඩයොක්සයිඩ් වතුරයි වතුරයි දෙක එකට එකතු කරලා හිරුවෙලිය මගින් විභේදනය කරලා හදනවා කාබෝහයිඩ්‍රේට් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියලා මේ කියන මූලද්‍රව්‍ය තුන එකතු කරලා කාබෝහයිඩ්‍රේට් හදනවා. කාබෝහයිඩ්‍රේට් කියන්නේ පිෂ්ඨේ පිටි. ඊළඟට පිට කරන ඔක්සිජන් අපිට හුස්ම ගන්න. අපිට හුස්ම ගන්න නැවත මේ අපේ කාබන් ඩයොක්සයිඩ් පිරිසිදු කරලා හුස්ම ඔක්සිජන් අපිට දෙනවා. අපිට නැවත කන්න වැඩකරන ශාක පත්‍රය මත ආහාර හදනවා. මේ ශාක පත්‍රය මත විතරයි ආහාර හදන්න පුළුවන්. තාම විද්‍යාඥයෙකුට බෑ එක පිටි හැන්දක් හදන්න. එක හාල්ලටයක් හදන්න බෑ. එක කරන්න පුළුවන් ගොයන් ශාක පත්‍රයට විතරයි. එක හිරුවෙලිය පාවිච්චි කරලා තමයි ගොයන් ශාක පත්‍රය මේක කරන්නේ. එතකොට මේ කරන මහා සේවයට ශාක පත්‍රය සහ හිරුවෙලිය එකතු කරන අපිට ආහාර නිෂ්පාදනය කරන මහා සේවයට සමබරව සමගාමීව යනවා මොළයෙන් නිකුත් කරන සිතුවිලි තරංග වලින් අපිට අවශ්‍ය දේවල් නිර්මාණය කරන මොළයේ සහ සිතුවිලි එකතු වෙලා සිත් තරංග අතන ආලෝක තරංග මෙතන සිත් තරංග අතන ශාක පත්‍රය මෙතන මොළයේ ශාක පත්‍රය ආහාර නිෂ්පාදනය කරනවා හා සමානම මොළයේ සිත් තරංග වලින් මොළයේ මගින් අපිට අවශ්‍ය සිතුවිල්ල දාගත්තට පස්සේ ඒ සිතුවිල්ලට අවශ්‍ය ද්‍රව්‍යමය භාණ්ඩය අපි වෙතට ආකර්ෂණය කරනවා. මේ හරි සුන්දර සරල ධර්මයක්. හරි ලේසි ධර්මයක්.
අනේ බුදුන් වහන්සේ දේශනා කරේ මෙන්න මේ කතාව චේතනහම් භික්කවේ කම්මං වදාමි සිතවිලි ක්‍රියාත්මක වෙනවා ඉතින් ඔබලා මොකට දුක් වෙන්නේ ඇයි අපි තැවෙන්නේ ඇයි අපි අඬන්නේ ඇයි අපි සැලෙන්නේ ඇයි අපි එකතන මෙහෙම ඉන්නේ අපිට හිතපුවාම හිතන දේ අපි වෙතට ආකර්ෂණය කරන සුන්දර ලෝකයක් අපි ජීවත් වෙන්නේ මනුෂ්‍යත්වය කියලා කියන්නේ කවදාවත් සතෙක් මේක කරන්නේ නැහැ මනුෂ්‍යත්වය කියලා කියන්නේ ඒ උතුම් සත්‍යය ඉතින් එතනදී අපි නැවතිලා ඉන්න එක මට දුකයි ඒ නිසා මගේ ජීවිතේ මම පොළොව උඩ හිටගෙන ඉන්න තාක්කල් මම මිනිස්සුන්ව දිරිමත් කරනවා මම මිනිස්සුන්ව දැනුවත් කරනවා මිනිස්සුන්ට ශක්තිය දෙනවා මට සුමනදාස සමරසිංහතුමාගෙන් මේ ධර්මයේ ඉගෙනගෙන මුදිත මහත්තයා මටත් තිබුණා නිශ්ශබ්දව මගේ කාර්යය කරගෙන මට ඉන්න නමුත් මම වැළුවා සුමනදාස සමරසිංහ ශ්‍රීමන්තයන්ව මෙච්චර ධර්මයක් දැනගෙන මිනිස්සුන්ව දිරිමත් කරා මිනිස්සුන්ව දැනුවත් කරා නම් උන්වහන්සේගෙන් පස්සේ මේ මහා පින්කම කරන්නේ කවුද එනිසා මම තීරණය කරා මම හොද්දට ඉගෙන ගත්තා උන්වහන්සේ කියන කරුණ හොඳට බලාගෙන මම උන්වහන්සේගේ හොඳම ගෝලයා වෙනවා කියලා තීරණය කරගත්තා හොද්දට කියන දේ වළහන හරි පුදුම සුන්දර දෙයක් අත් වශයෙන් මට ජීවිතේ හරියන්නේ නැහැ කියලා හංගඩු ගහලා තිබිච්ච මිනිස්සෙක් මම මට හරියන්නේ නැහැ කියලා මනස සංග්‍රහව මට මූලිකව ලැබුණාට පස්සේ මම තීරණය කළා මනස සංග්‍රහවේ තිබුණා ඔබ නටවන කේන්දරය කියලා මට පුදුම සන්තෝෂයක් ඇති වුණා ඊට පස්සේ මම හරියන්නේ නැහැ කියලා හංගඩු ගහලා තිබ්බ මගේ ජීවිතේට පුදුම බලයක් ශක්තියක් මම උදා කරගෙන සරු ගමනක් යන්න පුළුවන් විදිහට මම හිතන්න පටන් ගත්තා මට උණ සිතුවේ අද මම දේශකෙක් නෙමෙයි මම සේවකෙක් මම විශාල සේවයක් කරනවා මම නිකන් කතා කර කර ඉන්න දේශකෙක් නෙමෙයි මම මේ වගේ වැඩසටහන් වලටත් ඉන්නේ ඇත්ත වශයෙන්ම අපහසුයි නමුත් යා යුතුයි කළ යුතුයි නිසා මම කරන්නේ මම සමාජ සේවය කරන්නේ කළ යුතු නිසා නැත්තම් මට කළ හැකි තත්ත්වයක් නැහැ මම ඒ තරම් වැඩ කොටසක් මට තියෙනවා කරන්න මම සේවකෙක් හොඳයි සාන්ද මහත්මයා තවත් මේ වැඩසටහනේ අවසන් විනාඩි කිහිපයක් අපි ඉන්නේ දැන් ඊට කලින් මම වාසිනි මහත්මියගෙන් දැනගන්නට කැමති දැන් මෙතුමන් බොහොම අපූර්වට දහන් කරා තමාට පිළිහෙට තමාම තමාතුළුම තමයි මේ අසීමිත ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ තාම හරියට හඳුනා නොගත්තට හරියට ප්‍රයෝජනයක් නොගත්තට මම හිතන්නේ ඔබතුමිය අර විරාමයේ අතරතුරදි සඳහන් කළා මේ මානසික විතරක් නෙවෙයි සෞඛ්‍ය පැත්තනොත් ඔබතුමිය වඩාත් ශක්තිමත් කෙනෙක් ත්‍රිපුන් කෙනෙක් බවට පත් වුණා තමන්ගේ පෙනුමින් පවා තමන් නොහිතපු තත්ත්වයක් තමන් උදා වුණා කියලා බොහොම කෙටියෙන් දැනගන්නට කැමතියි කොහොමද ඒ අත්දැකීම අපි සභාපතිතුමා කිව්වා වගේ මේ මනස කියන එක මේ මොලේ කියන එක මම තවත් ශරීරේ කොටසක් විතරයි හිත ඉදිරි හිතයින්ටි මෙතුමා මන මොලේ ආකෘතියක් ගෙනල්ලා කියලා දුන්නා මෙන්න මේකට කතා කරන්න මේකේ තියෙන වැඩ ගන්න මේක මෙහෙමයි කියලා අර මනස කියන එක හැම දෙයකටම හේතු වෙනවා කියන එක මනෝපුප්පංගම ධම්ම කියන ගාතාවෙන් ඉගෙනගෙන ඔක හැමදාම කිව්වා තේරුමක් නැතුව මෙතුමා එක තේරුම් කරලා දීලා මනසට කතා කරන හැටි ඉගෙනුවා මොළයට කතා කරන හැටි ඉගෙනුවා මුලින් වැඩ ගන්න හැටි ඉගෙනුවා මම වැඩ ගත්තා මට එතන තමයි මං හිතන්නේ මේ කේන්දර පස්සේ තාරකා පස්සේ ගිය කෙනෙක් මම හුණෙක් කෑගෙන එළියට බහින්නේ දැන් මගේ මොළේ ඒ හැම දෙයකටම වැඩි උතුම්මට මට ඒ කිසිම දෙයකින් මං ඒ වගේ නතර වෙන කෙනෙක් නෙවෙයි මගේ මොළේ තමයි අර මගේ සංවර්ධනේ මගේ ජීවිතේ මගේ සාර්ථකත්වය කියන එකට මං ඇස්සරුවා ඇස්සරුණා ඉතින් මම අවුරුදු 27ක් 26ක් රජයේ සේවය හිටියා මට වාහනයක් ගන්න ඕමනාවක් තිබුණේ නැහැ මට බෑ කියලා හිතුණා අයියෝ කොහොමද ගන්න කියලා මෙතුමාගේ මේ දේශන අහලා අවුරුද්දක් ඇතුළත මම ගන්නවමයි මට සුඛෝපභෝග්‍ය වාහන නෙවෙයි ඒ පියවරට යන මම වාහනයක් ගන්නවා මට කියලා ගත්තා මම ඒ වාහනේ මේ අවුරුද්ද අන්තිම වෙනකොට ඊට වැඩිය පියවරක් ඉස්සරහට යන වාහනයක් මම ගන්නවා මට ඒ පුළුවන් මගේ දරුවෝ පන්ති 38 වෙනිය වෙලා හිටියේ මගේ පුතා මනස සංවර්ධන හැතින් තිබ්බා එයා කාට හරි වැරද්දක් දැම්මා එක්ක ගුරුවරු හොඳ නැහැ එක්ක අම්මේ කරන වැඩි හොඳ නැහැ එක්ක පොත් හොඳ නැහැ නමුත් ඇස්සරියා ඊළඟ ටර්ම් එකේ ඉඳලා පන්ති පළවෙනිය මේ දක්වා තමන්ගේ හැකියාව තමන් ළඟ තියෙනවා කියන එක ඇස් අරලා දුන්නා ඉතින් මේක මහා සතුටක් මහා දෙයක් මම ඔබතුමාලටත් ස්වර්ණවාහිනී ආයතනයට මම පින් දෙනවා මේ වගේ දෙයක් මේ රටට දෙන්න නායකත්වය ලබා දීම සම්බන්ධව මෙතුමා සම්බන්ධව
ධර්මය ගැන කියන්න අවස්ථාවක් රටට ලබා දීම සම්බන්ධව මට අති වශයෙන් විශාල වශයෙන් මම ඔබතුමාලට පින් දෙනවා මේ දෙක කරගෙන යන්න හොඳයි මම හිතන්නේ මෙතුමිය සඳහන් කරපු කරුණු කාරණා අනිවාර්යෙන්ම ඔබේ නිවාසවලදීත් ඔබේ පවුල්වලදීත් අනිවාර්යෙන්ම අත්විඳින්නට ලැබෙන ඇති විශේෂයෙන් පාසල් යන දූ දරුවන් ඉන්න දෙමව්පියන්ට අය සඳහන් කළා වගේ කරුණු කාරණා අනිවාර්යෙන්ම බලපාලා ඇති අත්විඳලා ඇති මම හිතන්නේ මේ දේවල් වලින් තමාතුල ගැබ්බෙලා තිබෙන මේ අසීමිත ශක්තිය ආධාරයෙන් මේ දේවල් ජයගත් හැටි තමයි නිදර්ශන ආකාරයෙන් මේ වැඩසටහන පුරාවට විටින් විට මවුන් සඳහන් කළේ ඉතින් සාන්ත මහත්මිය අදත් කාලේ හරස් වෙනවා හැමතිරෙම ඉතින් සමුගෙන යන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා බෙහෙම ස්තුතියන්ත වෙන ඔබතුමන්ට සාන්ති ජයසුන්දර මැතිතුමන්ට මනස සංවර්ධන සේවා සංවිධානය ගරු සභාපතිතුමන්ට අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා මේ මනසේ අසීමිත ශක්තියින් පිළිබඳව කතා බහ කරන්නට තමා සතු වේ දැනුම බෙද හදා ගන්නට අපිත් එක්ක එකතු වුණාට ඒත් එක්ක නිවල් කලන් සූර්ය මැතිතුමන්ට කොහොමද ස්තුති භාෂිනී මහත්මියටත් ජයන්ත මහත්මයාටත් ස්තුතියන්ත වෙනවා අද දවසේදී බොහොම කෙටියෙන් හරි ඉඳ ලැබෙන ලැබෙන විදිහට තමන්ගේ අද්දකින් බෙදා හදා ගන්නට එකතු වුණාට එහෙමනම් අද දවසට අපේ ධනමන පුබුදන ධනාත්මක සාර සංග්‍රහයෙන් සමුගෙන යන සූදානම් මන්නේ ලබන සතියේ හරියට මිසෙන සුරාදා රාත්‍රිය 10ට ඔබ හමු වෙමේ බලාපොරොත්තු වෙන සුබ රාත්‍රියක්